අයිබෝවන් තෙරුවන් සරණයි. පිරිවෙන දහම්පාසල පාසල අපගේ YouTube නාලිකාව මගින් දහම්පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව මේ විදිහට අපි සිදු කරනු ලබන්නේ. දහම්පාසල් අවසාන විභාගයට නියමිත බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන පොත තරමක් ගැඹුරු දහම් කාරණාවන් පිළිබඳව සාකච්ඡා වෙන කොටසක්. ඉතින් හතරවෙනි කොටසේදී සාකච්ඡා කරනවා කර්මය හා පුනර්භවය පිළිබඳව. දීර්ඝ පාඩමක් නිසා අපි කොටස් තුනක් යටතේ තමයි මේ පාඩම සාකච්ඡා කරන්න සූදානම් කරගෙන තිබෙන්නේ. මේ කර්මය හා පුනර්භවය පාඩමේ පළවෙනි කොටස. මීට කලින් පාඩම් සාකච්ඡා කරපු පාඩම්වල විස්තර වීඩියෝ පාඩම් ඔබට පහත ලින්ක් එකකින් ලබා ගන්න පුළුවන්. පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්නට කියලත් ඔබට සිහිපත් කරනවා. එසේනම් මේ කොටස අපි කතා කරමු. මොනවද විශේෂිත වූ තොරතුරු කියලා. ව්‍යවහාරික සමාජයේ කර්මය නමින් අදහස් කරනුයේ පුද්ගලයා විසින් කරනු ලබන දෙයයි. ව්‍යවහාරික සමාජයේ ව්‍යවහාරික ලෝකයේ කර්මය නමින් අදහස් කරන්නේ පුද්ගලයා විසින් කරනු ලබන දෙයට කරනු ලබන දේවල් වලට. කර්මය ක්‍රියාව පුද්ගල ක්‍රියාවට සාමාන්‍ය කර්මය කියලා කියනවා. කාය කර්ම වචී කර්ම මනෝ කර්මාදී වශයෙන් බුදුදහම තුල තමයි මේකට ගැඹුරු අර්ථයක් එකතු කරලා තියෙන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ සමාජයේ කර්මය නමින් අදහස් කරන්නේ පුද්ගලයා විසින් කරනු ලබන ක්‍රියාවන් වලට. බෞද්ධ සාහිත්‍යයේද ඒ අදහස තහවුරු කරන තැන් සුත්ත නිපාතයේ වාසෙට්ට සූත්‍රය ආදීෙහිදී දක්නට ඇත. සාමාන්‍ය සමාජයේ පවතින ක්‍රියාව කියන අර්ථයෙන් මේ ක්‍රියාව කියන එක කර්මය කියන එක පාවිච්චි වෙලා තියෙන අවස්ථාවක් සුත්ත නිපාතයේ වාසෙට්ට කියන සූත්‍රයේ දකින්න තියෙනවා. ජාති ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන තැන්වලදී පුද්ගලයා විසින් කරනු ලබන කාර්යයන්ට කර්මයන්ට අනුරූපව නම් ගොත් භාවිත කරන ආකාරය එයට නිදසුන් කොට දක්වයි. ජාති ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන සුත්ත නිපාතයේ වාසෙට්ට සූත්‍රයේ ජාති ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරනවා. පුද්ගලයා විසින් කරනු ලබන කාර්යයන්ට කර්මයන්ට ක්‍රියාවන් වලට අනුරූපව නාම ගෝත්‍ර නම් ගෝත්‍ර භාවිත කරලා තියෙන ආකාරය මේ වාසෙට්ට කියන සූත්‍රයේ සුත්ත නිපාතයේ වාසෙට්ට කියන සූත්‍රයේ දකින්න තියෙනවා. පුද්ගලයා විසින් කරනු ලබන කාර්යයන්ට කර්මයන්ට එහෙම නැත්නම් ක්‍රියාවන් වලට වැඩවලට අනුරූපව නාම ගෝත්‍ර භාවිත කරපු ආකාරය සුත්ත නිපාතයේ වාසෙට්ට සූත්‍රයේ දැක්වෙනවා. කස්සක සප්පික වානිජ ආදී නම්වල මෙන්ම බ්‍රාහ්මණ වසලාදීහිද ප්‍රභවය ඒ ඒ පුද්ගලයාගේ උප්පත්තිය හෝ වර්ණය අනුව නොව ඔහු කරන කියන දේ අනුව බව එයින් පෙන්වා දී ඇත. කස්සක සප්පික කස්සක කියන්නේ ගොවිතැන් කරන අය. සප්පික කියන්නේ ගිතෙල් සඳහා කටයුතු කරන අය. ගිතෙල් වෙඬරු මේ ආදිය සමාජයට සකස් කරලා නිෂ්පාදනය කරන අය. වාණිජ වෙළඳ කටයුතු කරන අය. බ්‍රාහ්මණ උසස් කුලයේ හිටපු අය. වසල බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පාප කර්ම සිද්ධ කරමින් ජීවත් වෙන පිරිස්. මේ විදිහට එක එක කාය කර්ම අනුව බුදුරජාණන් වහන්සේ වසල කියන තත්ත්වයට ක්‍රියාව අනුව වසලයෙක් වෙන ආකාරය, ක්‍රියාව අනුව බ්‍රාහ්මණයෙක් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කස්සක සප්පික වාණිජ මේ කියන දේවල් ව්‍යාපාරමය තත්ත්වයන්, එහෙම නැත්නම් රැකී රක්ෂා, එක එක පුද්ගලයා විසින් සිද්ධ කරපු දේවල්. මේ අනුව තමයි පුද්ගලයෝ වර්ගීකරණය කරලා තියෙන්නේ. මනුෂ්‍යයාගේ චිත්ත සන්තානයේ ඇසුරු කොටගෙන පවත්නා කර්මය හඳුන්වා දීම වෙනත් අංශයකි. මනුෂ්‍යයාගේ චිත්ත සන්තානයේ ඇසුරු කරගෙන පවතින කර්මය හඳුන්වා දීම. කර්මය
පිළිබඳව කරන විග්‍රහය මීට වඩා වෙනස්. කර්ම කියන එකෙන් ක්‍රියාව කියන අර්ථය දෙනවා. ක්‍රියාව කියන අර්ථය දුන්නට බුදුදහමේ ඉගැන්වෙන චිත්ත කියන සංකල්පයත් එක්ක මනුෂ්‍යයාගේ චිත්ත සන්තානය ඇසුරු කරගෙන ගොඩ නැගෙන කර්ම සංකල්පයක් පිළිබඳව තමයි සාකච්ඡා වෙන්නේ, සාකච්ඡා කරන්නේ. මෙතනදී හුදු ක්‍රියාමාත්‍රය එහෙම නැත්නම් එක එක පුද්ගලයා කරනු ලබන රැකී රක්ෂා පදනම් කරගෙන ක්‍රියාවන් පදනම් කරගෙන කෙරෙන සාකච්ඡාවක් නෙමෙයි මෙතනදී කරන්නේ. පුද්ගලයාගේ චිත්ත සන්තානය පදනම් කරගෙන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන කුසල කර්ම, අකුසල කර්ම සිදු කරන ආකාරයන් පිළිබඳව සාකච්ඡා කරන්නේ. බුදු සමෙහි දාර්ශනික පක්ෂයට නැඹුරු වූ එකී කර්ම සංකල්පය වඩාත් ගැඹුරු දහමක් නිරූපණය කෙරෙනුයේ ඒ අනුවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දාර්ශනික පක්ෂ ධර්මයේ දාර්ශනික පක්ෂය දාර්ශනික සංකල්පයක් තමයි කර්ම සංකල්පය. ගොඩක් ගැඹුරු දහම් සංකල්පයක්, ධර්ම සංකල්පයක් මේ කර්ම සංකල්පය තුළ තියෙනවා. කර්ම විෂය පිළිබඳව සිතන්නටත් එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තරම් විෂය පතයක් තුළ ඒ තරම් ප්‍රමාණයකට විහිදිච්ච විෂයක් තමයි, සංකල්පයක් තමයි මේ කර්ම සංකල්පය කියන්නේ. ඉතින් බුදුදහම කර්මය යනුවෙන් සඳහන් කරන්නේ චේතනා චෛතසිකයයි. බුදුදහමේ කර්මය විදිහට හඳුන්වන්නේ චේතනා චෛතසිකයයි. චේතනා චෛතසිකය බුදුදහමේදී කර්මය ලෙස පිළිගන්නා චෛතසික ධර්මය කුමක්ද? චේතනා චෛතසිකය. චේතනා කියන්නේ එක චෛතසිකයක්. එහෙනම් මේ චේතනා චෛතසිකය තමයි කර්මයේ විදිහට බුදුදහමේ ගන්නෙ. කායික, වාචික හා මානසික සියලු කාර්යයන්හිදී චේතනාව මුල් වූ පමණට ඒවා වගකීම් සහිත කාර්යයන් බවට පත්වේ. කායික කර්ම, වාචික කර්ම සහ මානසික කර්ම කියන මේ සියලුම කාර්යයන්වල චේතනාව මුල්ුණාට පස්සේ ඒවා වගකීම් සහිත කාර්යයන් බවට පත්වෙනවා. කායික, වාචික සහ මානසික කියන සියලුම කර්ම කිරීමේදී චේතනාව මුල්ුණාට පස්සේ ඒවට ඒ එක එක කාර්යවලට කායික කාර්ය, කායික කටයුතු, වාචික ක්‍රියාවන්, මානසික ක්‍රියාවන් කියන මේ හැම එකකටම චේතනාව මුල්ුණාට පස්සේ, චේතනා ශක්තිය එකතු වුණාට පස්සේ ඒව වගකීම් සහිත කාර්යයන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් යම් යම් ක්‍රියාවන් ලෝකේ සිද්ධ වෙනවා, කායික, වාචික, මානසික කියන මේ ක්‍රියාවන් චේතනා ශක්තිය මුල් වුණාට පස්සේ තමයි කර්ම බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් හුදු ක්‍රියා පමණයි. අවුව වැටෙන එක හුදු ක්‍රියා මාත්‍රයක් විතරයි. සතෙකු මැරීම, මරණයට පත්වීම, ඉබේ සතෙකු ස්වභාවික විපතකින් මරණයට පත්වීම ක්‍රියාවක්. හැබැයි පුද්ගලයෙකු විසින් සතෙකු මැරීම ඒක චේතනාව මුල්වෙච්ච වගකීම් සහිත කාර්යයක්. ඒ නිසා ඒක කුසල කර්මයක්, අකුසල කර්මයක් කියන මේ න්‍යායට අනුව සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. නැතහොත් ඒවා ප්‍රතිඵල රහිත හිස් කාර්යෝයි. ප්‍රතිඵල සහිත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රතිඵල රහිත ක්‍රියාවන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් පුද්ගලයෙක් විසින් සිදු කරන ක්‍රියාවන් තුල පවා ක්‍රියා මාත්‍රයක් පමණක් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු තව දුරටත් සාකච්ඡා කරලා කර්මය පිළිබඳව විග්‍රහ වෙන ගොඩක් වැදගත් වෙන ගැඹුරු සංකල්පයක්, ගැඹුරු ඉගැන්වීමක් මේ වෙද්දිත් සාමාන්‍ය පෙළ විභාගයට, ඒ වගේම සමහර විභාගවලට මුහුණ දුන්නු දුවදරුවන් සිටිනවා. ඒ නිසා මේ බුදු දහමේ ඉගැන්වෙන කර්මය පිළිබඳව උගන්වන ගැඹුරු සංකල්පය, ගැඹුරු ඉගැන්වීම මතක ඇති, කටපාඩම් ඇති. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතනාව භික්ෂූනි කර්මේයයි වදාරමි. චේතයිත්වා සිතින් සිතා කම්මං කරෝති කර්ම සිදු කරයි. කායේන කයින් හෝ, වාචාය වචනින් හෝ, මනසා මනසින් හෝ.
චේතනාහං භික්කවේ චේතනාව භික්ෂුවනි කම්මං වදාමි කර්මේ යයි වදාරමි. චේතයිත්වා සිතින් සිතා කම්මං කරෝති කර්මයන් සිදු කරයි. කායේන කයින් හෝ වාචාය වචනයෙන් හෝ මනසා මනසින් හෝ යනු ඒ අදහස ගෙන දෙන පාලි පාඨයයි. චේතනාව ක්‍රියාත්මක වීමේදී හොඳ නරක වශයෙන් හෝ කුසල අකුසල වශයෙන් හෝ යන දෙපැත්තෙන් එක් පැත්තකට අයත් විය හැකි. එහෙනම් චේතනාව මුල් කරගත්ත කර්ම චේතනහම් භික්කවේ කම්මං වදාමේ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියන ඉගැන්වීමට අනුව කොටස් තුනකට බෙදෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා. කයින් කරන්න පුළුවන්, වචනයෙන් කරන්න පුළුවන්, මනසින් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. මේක නැවතත් කොටස් දෙකට කොටස් කිහිපයකට බෙදෙනවා. හොඳ කර්ම, නරක කර්ම, කුසල කර්ම, අකුසල කර්ම කියලා. හොඳ කර්ම, නරක කර්ම, කුසල කර්ම, අකුසල කර්ම කියලා වර්ගීකරණය කරන්න පුළුවන්. යම් කිසිවක් කිරීමට හෝ කීමට හෝ සිතීමට මුල්වන සිතිවිල්ල තමාගේ යහපත පිණිස හේතුවේ නම් තමාගේ යහපත පිණිස හේතුවේ නම් එසේම අනුන්ගේ යහපත පිණිස හේතුවේ නම් එය හොඳ ක්‍රියාවකි, කුසල කර්මයකි. යම් කිසිවක් කිරීමට හෝ කීමට හෝ සිතීමට යම් කිසිවක් කායිකව කරන්න පුළුවන්, වාචසිකව කියන්න පුළුවන්, කීමට කිව්වේ ඒකයි, සිතීමට මනසින් සිතන්න පුළුවන්කම තියෙනවා. මුල්ලුනේ සිතිවිල්ල යහපත් එකක් නම්, තමාගේ යහපත පිණිස හේතු වෙන දෙයක් නම්, එසේම අනුන්ගේ යහපත පිණිස හේතු වෙන දෙයක් නම් ඒක හොඳ ක්‍රියාවක්, කුසල කර්මයක්. අලෝභ, අදෝස, අමෝහ. අලෝභ, අදෝස, අමෝහ අභිධර්මයේ කොටසේදී අපි සාකච්ඡා කරනවා කුසල මූලයන් සහ කුසල මූලයන්. එහෙනම් කුසල කර්මයක් වීම සඳහා, හොඳ ක්‍රියාවක් වීම සඳහා බලපාන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූලයන් පදනම් කරගෙන සිදු කරනු ලබන කායික, වාචසික සහ මානසික කර්ම. ඒට පටහැනි වනුයේ නරක ක්‍රියාව හෙවත් අකුසල කර්මයි. කුසල කර්මවලට පටහැනි වෙන්නේ අකුසල කර්ම. අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල මූලයන්ට විරුද්ධව ලෝභ, දෝස, මෝහ කියන අකුසල මූලයන් පදනම් කරගෙන තමයි අකුසල කර්ම, නරක ක්‍රියා සිද්ධ කරන්නේ. පුද්ගලයා හා සමාජය කේන්ද්‍ර කොටගෙන හොඳ නරක තීරණය කරගනු ලැබේ. පුද්ගලයා හා සමාජය කේන්ද්‍ර කොටගෙන, පුද්ගලයා සමාජයත් කේන්ද්‍ර කරගෙන තමයි හොඳ සහ නරක කියන දෙක තීරණය කරන්නේ. දෛනික ජීවිතයේදී අසංචේතනිකව සිදුවන කායික, වාචසික හා මානසික ක්‍රියා අපමණය. දිනපතාම ජීවිතයේදී අසංචේතනිකව, චේතනාවකින් තොරව, සිතීමකින් තොරව සිදුවෙන කායික සහ වාචසික, මානසික කියන ක්‍රියාවන් කර්මයන් සිද්ධ වෙනවා. අසංචේතනිකව, සිතන්නේ නැතිව. වගකීම් පිළිබඳව සඳහන් කිරීමේදී එබඳු ක්‍රියා කුසල අකුසල දෙකින් එකකට හෝ අයත් නොකිරීම කර්මයේ චේතනා සහිත බව අවධාරණය කිරීමේ ප්‍රධාන අරමුණ වේ. කර්මය චේතනාව සහිත බව අවධාරණය කිරීමේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ඒ වගේ වගකීම් රහිත, වගකීමක් නැති ලෝභ, දෝස, මෝහ, අලෝභ, දෝස, මෝහ ආදී අකුසල මූලයන් පදනම් කරගෙන යම් කිසි කෙනෙක් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් වලට අමතරව චේතනාවක් සම්බන්ධ නැතිව අසංචේතනිකව සිද්ධ වෙන ක්‍රියා කුසල අකුසල කියන මේ දෙකෙන් එකකටවත් වැටෙන්නේ නැහැ. බලමු අපි උදාහරණ මොනවද මේ කුසල අකුසල කියන දෙපක්ෂයටම වැටෙන්නේ නැති ක්‍රියා මාත්‍ර පමණක් සිදුවෙන දේවල් කියලා. තෙල් මල් පහන් රැගෙන විහාරයට යන සදහැවතාගේ පයට පෑගී මිය යන සතුන්ගේ ප්‍රමාණය ඇතැම් විට ඉතා විශාල විය හැකිය. විහාරයට පන්සලට යනවා සදහැවත් කෙනෙක්, යන අතරතුර පයට පෑගිලා සත්තු ගොඩක් මැරෙන්න පුළුවන්. පාර දිකට සත්තු ඉඳලා ඒ සත්තුන්ව මැරෙන්න පුළුවන්. ඉතින් එහෙම සත්තු මැරීම, සත්තු මරණයට පත්වීම
සතුන් මැරීම කර්මයක් වුණත් ඒත් ඒ පුද්ගලයාගේ ආධ්‍යාසයේ සතුන් විනාශ කිරීම නොවේ කුසල කර්මයක් සඳහා යාමකි. ඒ පුද්ගලයාගේ අරමුණ ආධ්‍යාසය සිතිවිල්ල වෙන්නේ සත්තු මැරීම නෙවෙයි කුසල කර්මයක් සඳහා විහාරස්ථානයට යෑම. එහෙනම් අර සත්තු කොච්චර පෑගුණත් අසංචේතනික නිසා පුද්ගලයා ඒ පිළිබඳව හිතන්නේ නැති නිසා පුද්ගලයා හිතලා සතුන් මරනවා කියන මේ අපි කියමු කූඹි රැලක් කියලා ඒ සත්තුන්ව මරනවා කියන අදහස ඇතිව සත්තු මැරුවා නම් තමයි ප්‍රාණඝාත කුසලයේ වෙන්නේ. එහෙම නැත්නම් විහාරස්ථානයට යනකොට පයට පෑගිලා සත්තු මැරුණා කියලා ප්‍රාණඝාත අකුසල කර්මය සිද්ධ වෙන්නේ නැහැ. එහෙයින් එතනදී අකුසල කර්මයක් සිදුවිය හැකි නොවේ. අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. වෛද්‍යවරයා සත්කමක් කරද්දී සත්කමක් කරද්දී සැත්කමෙන් රෝගියා මිය යයි. සැත්කම කරන ලද්දේ රෝගියා මරා දැමීමේ අදහසින් නම් එහිදී ප්‍රාණඝාත කුසලයේ සිදුවිය හැකිය. වෛද්‍යවරයෙක් ඩොක්ටර් කෙනෙක් සැත්කමක් කරනවා. ශල්‍ය කර්ම කර්මයක් කරනවා. ඒ කරන අතරතුර ඒ සැත්කමින්ම රෝගියා මිය යනවා. සැත්කම කරන්නේ වෛද්‍යවරයා ඒ රෝගියාව මරන්න හිතාගෙන නම් මරණයට පත් කරන්න හිතාගෙන නම් අකුසල කර්මයක් සිද්ධ වෙනවා. හැබැයි ඒ වෛද්‍යවරයා සත්කම කරන්නේ පුද්ගලයාව බේරා ගන්න නම් ඒ රෝගී තත්වයෙන් මුදා ගන්න නම් එතනදී අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙත් රෝගියා ජීවත් කරවීමේ අභිප්‍රාය මුල් වී නම් එතන කුසලයට ඉඩක් නැත. එහෙත් රෝගියා ජීවත් කරවීමේ අභිප්‍රාය මුල් වී නම් ඒ තැන අකුසලයට ඉඩක් නැත. රෝගියා ජීවත් කරවීමේ අභිප්‍රාය තිබුණොත් එතනදී අකුසල කර්මයකට ඉඩක් වෙන්නේ නැහැ. ජෛන ආදී වෙනත් සමයාන්තරයන්ට වඩා බුදු සමයෙහි දී මනසට ප්‍රධාන ස්ථානයක් හිමිකර දී චේතනා චෛතසිකය අවධාරණය කෙරනුයේ මේ පසුතලයේ යටතේය. ජෛනාගමේ කාය දණ්ඩ තමයි ප්‍රධාන කර්මයේ විදිහට සඳහන් කරන්නේ. ඒ නිසා ඒ අය පාරේ යනකොට සතු මැරෙන නිසා ඉලපත්තක් අරගෙන පාර පිරිසිදු කර කර සතුන් පිහදාන ගමන් සතුන් ඉවත් කරන ගමන් ගමන් කරනවා. පරම අවිහිංසාවාදී කැන්වීම යටතේ ඒ වගේම තමයි වතුර පෙරලා බොන්නට යොමු වෙලා තියෙන්නේ මෙන්න මේ පදනම අනුව. ජෛනාදී වෙනත් සමයාන්තරවල සමයාන්තර කියන්නේ සමය කියන්නේ ආගම් සමයාන්තර වලට වඩා බුදු සමයේ මනසට කර්මය පිළිබඳව උගන්වන ඉගැන්වීමේදී ප්‍රධාන තැනක් දීලා තියෙනවා. කර්මය චේතනා චෛතසිකය මත පදනම් වෙන ආකාරය බුදුදහමේ තව තවත් විස්තර කරලා තියෙනවා. සචේතනිකව කයින් වචනයෙන් හා මනසින් කරන දේ කායකම්ම වචීකම්ම මනෝකම්ම. සචේතනිකව කයින් වචනයෙන් හා මනසින් කාය කර්ම වෙන්නට පුළුවන් වචී කර්ම වෙන්නට පුළුවන් මනෝ කර්ම වෙන්නට පුළුවන්. සචේතනික විය යුතුයි. සචේතනික භාවය අනිවාර්යයෙන්ම බෞද්ධ කර්ම සංකල්පයේ ප්‍රධාන ලක්ෂණයක්. චේතනාව කය වචනයේ සිත යන දොරටු තුනෙන් නික්ම කෙරෙන අකුසල් 10ක් බුදුදහමේ දැක්වේ. චේතනාව කය වචනයේ සිත යන දොරටු තුනෙන් නික්ම කෙරෙන අකුසල් 10ක් බුදුදහමෙහි දැක්වේ. චේතනාව කය සහ වචනය සිත කියන මේ දේවල් පදනම් කරගෙන ඉතින් චේතනාව චේතනා චෛතසික පදනම් කරගත්ත කය වචනය සිත කියන දොරටු තුනෙන් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම තමයි සිද්ධ වෙනවා කියලා කිව්වේ. ඒ විදිහට සිද්ධ වෙන අකුසල කර්ම 10ක් පිළිබඳව බුදුදහමේ සාකච්ඡා කරලා තියෙනවා. අකුසල කාය කම් අකුසල ගණයට වැටෙන කයෙන් සිදුවෙන අකුසල කර්ම. අකුසල කර්ම 10 තමයි මේ සාකච්ඡා කරන්නේ. කයෙන් සිද්ධ වෙන අකුසල සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි මගින් කම් සැප විඳීම. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බෞද්ධ කර්ම සංකල්පයේදී උගන්වන කුසලාකුසල කර්ම යටතේ අකුසල කර්ම 10ක් ඉදිරිපත් වෙන අතර කයෙන් සිදුවෙන අකුසල කර්ම 3ක් ඉදිරිපත් කරයි. එම තුන නම් කරන්න කියලා අපෙන් අහන්න පුළුවන්.
එතකොට කියන්න පුළුවන් අපිට සතුන් මැරීම සොරකම් කිරීම සහ වැරදි මගින් කම් සැප විඳීම තමයි කාය අකුසල කාය කර්ම වෙන්නේ. අකුසල කාය කර්ම තුනයි සතුන් මැරීම සොරකම් කිරීම වැරදි මගින් කම් සැප විඳීම. එහෙනම් 10ක් තියෙනවා. මේ 10 කොහොමද මොනවද කියලා අපි ඉගෙන ගනිමු. සතුන් මැරීම සොරකම් කිරීම වැරදි මගින් කම් සැප සෙවීම කියන එක 3 අකුසල කාය කර්ම. වැඩිපුර අකුසල කර්ම සිද්ධ වෙන්නේ වචනෙන් බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම. බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම අකුසල වචී කර්ම. වචනෙන් සිද්ධ වෙන අකුසල කර්ම. බොරු කීම, කේලම් කීම, රළු වචන කීම, හිස් වචන කීම කියන අකුසල කර්ම වචනෙන් කෙරෙන අකුසල කර්ම. දැඩි ලෝභය, ව්‍යාපාදය, මිසදිටු බව, මිත්‍යා දෘෂ්ටික බව කියන මේ 3 අකුසල මනෝ කර්ම. මනසින් සිද්ධ වෙන, සිතින් සිද්ධ වෙන අකුසල කර්ම. දැඩි ලෝභය, ව්‍යාපාදය, මිසදිටු බව අකුසල මනෝ කර්ම විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ත්‍රිවිධ අකුසල් වලින් වැළකීම හා ඉන් ඉවත්ව ක්‍රියා කිරීම කුසල කර්ම ලෙස ගැනේ. මේ 10ම තමයි නොකර ඉන්නකොට සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, වැරදි මගින් කම් සැප නොවිඳීම කුසල කාය කර්ම. කයෙන් සිද්ධ වෙන කුසල කර්ම. සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, වැරදි මගින් කම් සැප නොසෙවීම කුසල කාය කර්ම වෙනවා. මේ 4ම කුසල වචී කර්ම. එහෙම නැත්නම් වචනයෙන් සිද්ධ වෙන කුසල කර්ම වෙනවා. බොරු නොකීම, කේලම් නොකීම, රළු වචන නොකීම, හිස් වචන නොකීම. අකුසල මනෝ කර්ම විදිහට දැක්වෙන දැඩි ලෝභය, ව්‍යාපාදය, මිසදිටු බව කියන මේ 3 අනිත් පැත්ත කුසල මනෝ කර්ම වෙනවා. දැඩි ලෝභයෙන් තොරවීම, ව්‍යාපාදයෙන් තොරවීම, මිසදිටු බව නැති කර ගැනීම කියන්නේ බුදුදහමේ ගැන්වෙන දස ආකාර වූ කුසල කර්ම. මේ ත්‍රිවිධ අකුසල් වලින් වැළකීම හා ඉන් ඉවත්ව ක්‍රියා කිරීම කුසල කර්ම ලෙස ගැනේ. අකුසල චේතනාවකින් ඒ මොහොතෙහි දූෂ්‍ය වන හෝ කුසල චේතනාවකින් පිරිසිදු වන සිත තවත් සිත් පරම්පරාවට මුල්වීම ස්වභාවිකය. කුසල චේතනාවකින් ඒ මොහොතේ අකුසල චේතනාවකින් යම්කිසි මොහොතක කිලිටි වෙන හිත, එහෙම නැත්නම් කුසල චේතනාවකින් පිරිසිදු වන හිත තවත් සිත් ගොඩාක් ඇතිකරන්න හේතු වෙනවා. තවත් සිත් ගොඩාක් ඇති කරනවා. තවත් ක්‍රියාවන් ගොඩාක් සිදු කරන අවස්ථාවක් බවට පත් වෙනවා. පුද්ගලයෙකු කෝප වූ කල්හි ඔහුගේ මුහුණේ දරුණු ස්වභාවයේ කොපමණ වේලාවක් පවතී දැයි අපට සාමාන්‍යයෙන් දැකගත හැකිය. පුද්ගලයෙකු කෝප වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ මුහුණේ දරුණු ස්වභාවය කොච්චර වේලාවක් පවතිනවද කියලා අපිටම බලා ගන්න පුළුවන්. යාළු හිත මිත්‍රාදීන්ට කෝපය ඇති වුණාට පස්සේ මූණේ පවතින ස්වභාවය කොහොමද කියලා ඔබට බලා ගන්න පුළුවන්. ඇසිපියේ හෙළන මොහොතකදී දහස් ගණනක් සිත් ඇති වී නැතිව යාම බෞද්ධ මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයකි. බෞද්ධ මනෝවිද්‍යාවේදී අභිධර්මයේදී උගන්වනවා ඇසිපියේ හෙළන මොහොතකදී සිත් ගණනාවක්, දහස් ගණනක් ඇති වෙලා නැති වෙලා යන ආකාරයේ බුදුදහමේ උගන්වනවා. එක් සිතක් නැතිව යනුයේ ඊළඟ සිතට පසුබිම් සකස් කර දීමෙනි. එක හිතක් අපේ හිතෙන් අයින් වෙනකොට, සිතවිල්ලක් අයින් වෙනකොට තවත් සිතවිලි රාශියක් ඇතිවීමට ඉඩ සලසා දෙනවා. ඒ අනුසාරයෙන් ඉහත කී පුද්ගලයාගේ මනසෙහි දෝෂ සහගත සිත් සුළු කාලයක් තුලදී ඇතැම් විට කෝටි ගණනක් ඇතිව නැති වී ගොස් තිබෙන බව පහසුවෙන් වටහා ගත හැකිය. ඒ අපි සාකච්ඡා කළේ බෞද්ධ කර්ම සංකල්පය පිළිබඳව දහම් පාසල් අවසාන විභාගයට අදාළ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ 4 පාඩමේ කර්මය හා පුනර්භවය කියන පාඩමට අදාළ තොරතුරු අපි සාකච්ඡා කළා. කර්මයක් කියන්නේ කුමක්ද? බුදු දහමේ කර්ම සංකල්පය ඉදිරිපත් කිරීමේදී අවධානය යොමු කළ දේවල් මොනවද? බුදුදහමේ කර්මයක් බවට කර්මයක් පත්වෙන්නේ කොහොමද? ජෛන ආගම තුල කර්මය පිළිබඳව අවධානය යොමු කළා තියෙන්නේ කොහොමද?
කාය වාක් මනෝ කියන අකුසල කර්ම කුසල කර්ම මොනවද මේ කරුණු සියල්ලක් පිළිබඳවම සාකච්ඡා කළා. ඊළඟ කොටසින් දෙවෙනි කොටසින් හමු වීමේ බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමු ගන්නවා පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව. එහෙනම් පහත ලින්ක් එකෙන් අනිකුත් පාඩම් බලන්නට පුළුවන් බවත් මතක තියාගන්න. ඔබට ලේසි පහසු අවස්ථාවල මේ පාඩම් නරඹලා දහම් පාසල අවසාන විභාගයට සූදානම් වෙන්න.